ඇත්ත වශයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච පිරිසේ නියෝජිතින් 10 දෙනෙක් එක්ක අද දින උදෑසන මම සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී ඔවුන්ට තියෙන ගැටලු රාශියක් අපි වෙත යොමු කරා. ඒ ගැටලු සම්බන්ධව අපිට පුළුවන් ප්‍රමාණෙන් පොලිසිය මැදිහත් වෙනවා. ඒ වගේම රාජ්‍ය මට්ටමිනුත් මැදිහත් වෙන්න ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම ඔවුන් තීරණය කරා ඔවුන් මේ අවහිරතා ඉවත් කරලා සහයෝගය දක්වන්න ඒ අනුව මේ අවහිරතාවේ මේ අවස්ථාවේදී ඉවත් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි හැම අවස්ථාවකදීම පොලිසිය උත්සාහ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳගෙන ජනතා ප්‍රශ්න දිහා බලලා ඒවට අපිට පුළුවන් මට්ටමින් උදව් වෙන්න විශේෂයෙන්ම බලය පාවිච්චි කරනවට වැඩිය කඳුළු ගෑස් පාවිච්චි කරනවට වැඩිය සාකච්ඡා කරලා මේ ප්‍රශ්න දිහා බලන්න තමයි ඉදිරියේදී අපි පොලිසිය හැටියට කල්පනා කරන්නේ. මොකද අතීතයේ සිදුවෙච්ච සිදුවීම් එක බලනකොට පොලිසිය යම් අවස්ථාවකදී බලය පාවිච්චි කරා නම් එහෙම නැත්නම් පොලිසිය යම් අවස්ථාවකදී මේ උද්ඝෝෂණ පාලනය කරන්න ගත්ත ක්‍රියාමාර්ග රටේ බහුතරය ප්‍රතික්ෂේප කරා. ඉතින් ඉදිරියේදීත් අපට සිද්ධ වෙන්නේ මේ ආකාරයෙන් කටයුතු කරන්න. විශේෂයෙන්ම මෙහිදී මේ උද්ඝෝෂණයට සහභාගි වෙච්ච සියලු ජනතාව පොලිසිය ගැන විශ්වාසයක් ලැබුවා. ඒ වගේම ඔවුන් එක්ක අපි සාකච්ඡා කරා. අපි ඉදිරියේදීත් ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු වලට මැදිහත් වෙලා මේ ආකාරයට ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉදිරියේදීත් මේ වගේ ප්‍රශ්න වලට නීතිමය ක්‍රියාමාර්ග නැත්නම් බලයේ පාවිච්චි කිරීමේ ක්‍රියාමාර්ග ඍජුවම ගන්න. මොකද රටේ බහුතරය එවැනි දේ ප්‍රතික්ෂේප කරනවා නම් පොලිසිය අපි ඒව ක්‍රියාත්මක කරලා වැඩක් නැහැ. අත වශයෙන්ම අපි මේ ආයතන එක්ක සාකච්ඡා කරා. ඒ වගේම අදාළ ආයතනත් එක්ක සාකච්ඡා කරා. ඊට පස්සේ තමයි අද දිනේ වනතුරුත් මේ උද්ඝෝෂණය පැවතිච්ච නිසා අපි මේකට මැදිහත් වෙන්න තීරණය කරේ. මොකද මේක පොලිසියේ කාර්යභාරයක් නෙමෙයි මේ වගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන එක අනිත් අයගේ වගකීමක් කාර්යභාරයක්. අපිට තියෙන විසුරුවහරණයක විතරයි. ඉතින් අනිකුත් සියලුම රාජ්‍ය ආයතනත් මේවට මැදිහත් වෙන්න ඕනේ. නැත්නම් මේ ප්‍රශ්න අවසානයේ පොලිසිය බවට පත් වෙලා අවාසනාවන්ත සිදුවීම් ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි අපේ නිලධාරීන්ගේ බලය පාවිච්චි කිරීම අපේ නිලධාරීන්ගේ මැදිහත් වීම ඉතාම සීමා කිරීම වලට යටත්ව තමයි ඉදිරියේදී සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. Yeah.
Halo, halo, halo.